අපි දන්නවා මේ අවුරුදු හතරා මාර ඇතුළත ආණ්ඩුවක් තිබුණා. හැබැයි අපි පහුගිය අවුරුදු 10 දැක්කේ ආණ්ඩුවක් නෙමෙයි, පවුලක් රටපාලනය කරන එක. රාජපක්ෂ පවුලේ පාලනය බූවල්ලෙක් වගේ. ඒ නිසා ජනාධිපති ධූරයේ ඉඳලා තානාතිපති සේවය දක්වාම රාජපක්ෂ පවුල අත්පත් කරගෙන හිටියේ. ඒක තමයි ගෝත්‍රවාදය. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බන්දේසීක තියලා ජයග්‍රහණය පරිත්‍යාග කරන්න වාමවාදීන් ඉඩ දෙන්න සූදානම් නැහැ. ගෝඨාභය උන්නේ කිව්වා මමයි නීති හදන්නේ, නිදොස් කොට නිදහස් කරනවා මට කැමති අය. ඒ රණවිරුව කිව්වේ මේ සමස්ත රණවිරුහා නෙමෙයි. එයා කියන අතිවිශාල ප්‍රමාණයක් හිරගෙවල් වල ඉන්න පෙන්නනවා මහත්ව ඉන්න ප්‍රමාණය. ඒ සුළු පිරිස මොකටද අත්තරංගුට අරගෙන තියෙන්නේ? අත්තරංගුට අරන් තියෙන යුද්ධයෙන් පස්සේ සිදුණු ගෝඨාභය රාජපක්ෂ පවුලේ අය මෙහෙයපු අපරාධ සම්බන්ධයෙන්, ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන්, එක්නැලිකොට සම්බන්ධයෙන්, රතුපස් වල සම්බන්ධයෙන්, වැලිකඩ සිරගෙදර 27 දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන්, කුලි හේවායන් බවට යුද හමුදාවේ සමහර පුද්ගලයෝ පත් කරගෙන යුද හමුදාව අපකීර්තියට ලක් කරේ ගෝඨාභය රාජපක්ෂලා. අපි කියන්නේ පක්කලි වැඩ කරන්න ගත්ත රණවිරුවන්ව. එහෙම කරපු රණවිරුව තමයි පාරට බහලා 2005 ඡන්දේ දීලා ගෙදර යව්වේ. මේ සැරේ රණවිරුව ඔය දෙහෙම කරනවා රැවටෙන්නේ නැහැ. මේ යක්ෂයෝ ටිකක් බලයට එන්න යන්නේ. මේක පරාජය කරන්න ඕනේ.